සමහර ඖෂධ තියෙනවා වෙළඳ පොළට නිර්දේශ කරලා භාවිතා කරලා පස්සේ මේ තහනම් කරපු වෙලාවල් ගොඩක් තියෙනවා. ඊට පස්සේ ඒවා යම් යම් උෂ්ණත්ව තියෙනවා තියා ගන්න ඕනේ. මේවා සම බොහෝ දුරට සම ඖෂධ මේ කාම රුෂ්ණත්වය තියා ගන්න අමාරුයි. ඒකට නිර්දේශිත උෂ්ණත්වයක් තියෙනවා. ඒ උෂ්ණත්වවල තියන්න ඕනේ. නැත්නම් ඖෂධය මේ ඖෂධයේ බලය බිඳෙනවා. ඒකට හොඳම උදාහරණය තමයි දැන් අපේ වැක්සින් එක AstraZeneca වැක්සින් එක, Oxford වැක්සින් එක ඉන්දියාවෙත් හදුවනේ. එතකොට අපිට ගිහිල්ලා කටවචනෙන් ෆාමසියට ගිහිල්ලා අර ඖෂධය මේ ඖෂධය දෙන්න කියලා එහෙම ගන්න බෑ. නමුත් එතන දැන් අද ගොඩක් තැන්වල අපි දැකලා තියෙනවා මේ වෛද්‍යවරුන්ගේ නිර්දේශන නැතුව ඖෂධ මේ භාවිතා කරන අයථා විදිහට. නමුත් ඇත්තම වශයෙන්ම අපි භාවිතා කරන පැරසිටමෝල් පවා මේ සිරුරට අහිත කරයි. අනවශ්‍ය විදිහට ගත්තොත් විශේෂයෙන්ම අක්මාවට වකුගඩු වලට ගොඩක්ම අහිත කරයි. සාරවාහිනී YouTube නාලිකාව මගින් අද දින ඔබ දැනුවත් කිරීමට බලාපොරොත්තු වන්නේ ඖෂධ නිවැරදිව භාවිතා කිරීම පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක්. අපි මේ සඳහා අදත් සුපුරුදු පරිදි තෝරාගත්තා වෛද්‍ය ජයන්ත අමරසිංහ මැතිතුමන්. ආයුබෝවන් වෛද්‍යතුමනි. ආයුබෝවන්. වෛද්‍යතුමනි, මේ ඖෂධ වැරදි ආකාරයට භාවිතා කරලා මේ සමාජයේ ගොඩක් අසරණ තත්ත්වයට පත්වෙච්ච ජනතාවක් අපි දකිනවා. ඇත්තටම වෛද්‍යතුමනි, මේ ඖෂධයක් කියන්නේ මොකද්ද? මේක කොහොමද නිෂ්පාදනය වෙන්නේ? මේක බෙලන්ත පොළට එන්නේ කොහොමද? මේක පරිභෝජනය නිර්දේශ කරන්නේ කොහොමද කියලා අපිව දැනුවත් කරන්න ඔබතුමාට හැකියාවක් තියෙනවද මේ අවස්ථාවේ? ඔව්, ඇත්ත වශයෙන්ම දැන් ඖෂධයක් කියලා කියන්නේ මේ රෝගියෙක්ගේ මේ රෝගයක් සඳහා ප්‍රතිකාර කරන යම්කිසි දෙයක්. මේක බොහෝ දුරට රසායනික ද්‍රව්‍යයක්. දැන් බටහිර ඖෂධ ගත්තාම රසායනික ද්‍රව්‍යය. ඇත්ත වශයෙන් මේ ඖෂධයක් නිෂ්පාදනය කරන්නේ විද්‍යාඥයෝ තමයි ඖෂධ හොයාගන්නේ. සයන්ටිස්ට්ලා මේක ලැබ් එකක තමයි ගොඩක් දුරට කරන්නේ. එතකොට මේ ඖෂධයක් හොයාගත්තාම හොයාගත්ත පළියටම මේ රෝගයකට ප්‍රතිකාර කරන්න බෑ. මේක යම්කිසි කාලයක් ගත වෙනවා මේ රෝගයකට ඖෂධය සාර්ථකද කියලා බලන්න ඉස්සෙල්ලාම. ඒගොල්ලෝ ඖෂධය නිෂ්පාදනය කරලා ඒගොල්ලෝ ඉස්සෙල්ලා මේක මිනිස්සුන්ට දෙන්න කලින් මේක බලනවා මේ විශේෂයෙන්ම සත්තුන්ට දීලා මේ බලනවා මේ සත්තුන්ට යම්කිසි අහිතකර ප්‍රශ්න ඇති වෙනවද රෝගය සඳහා මේක සාර්ථකද කියලා. අන්නේ ක්‍රමවේදය පාවිච්චි කරනවා. එතකොට ඊට පස්සේ මේ සත්තුන්ගෙන් මේක රිසර්ච් කරලා ඊට පස්සේ තමයි මේ තෝරාගත්තු සාම්පල්යක් රෝගීන් තෝරගෙන මේක ලොකු කතන්දරයක්. ඒක තෝරගෙන මේ රෝගීන්ට දීලා බලනවා මේක මේකේ මොනවද අහිතකර බලපෑම් එන්නේ කියලා. මේක සාමාන්‍යයෙන් අවුරුදු ගානක් යන ක්‍රියාවලියක්. ඊට පස්සේ මේක රෝගීට සුදුසුයි කියලා තීරණය කරන්නේ ලොකු විද්‍යාත් මණ්ඩල මගින් තමයි ඒවා තීරණය කරන්නේ. එහෙම තීරණය කළාට පස්සේ තමයි මේ ඖෂධය වෙළඳ පොළට එන්නේ. එතකොට ඒක මේ ඖෂධ නිෂ්පාදනය කරන සමාගම නිෂ්පාදනය කළාටම හරියන්නේ නැහැ. එතකොට මේ ඖෂධ නිෂ්පාදනය කරන සමාගම මේකෙන් ඇති වෙන සීලම අහිතකර බලපෑම් ඒ ඔක්කොම කාලයක් හොයනවා. හොයලා තමයි මේ ඖෂධය වෙළඳ පොළට එවන්නේ බටහිර ඖෂධ විශේෂයෙන්ම. ඊළඟ කාරණේ දැන් ඔබතුමා ඇහුවේ දැන් ඖෂධය වෙළඳ පොළට ආවට පස්සේ මේක නිර්දේශ කරන්න අත්‍යවශ්‍යම ඖෂධ සම්බන්ධයෙන් අධිකාරියක් තියෙනවා ලෝකේ. විශේෂයෙන් ඇමරිකාව ප්‍රමුඛ තමයි තියෙන්නේ. ඒගොල්ලෝ තමයි මේක නිර්දේශ කරන්නේ. මේක වෛද්‍ය මේක රෝගීන් සඳහා පාවිච්චි කරන්න සුදුසුයි කියලා. ඒ පාවිච්චි කරන්න සුදුසුයි කියලා තීරණය කළත් ඒගොල්ලෝ මුලදිම ඖෂධය දැන් වෙළඳ පොළට දැම්මට පස්සෙත් යම්කිසි මේක අහිතකර බලපෑම් වෙනවනම් වාර්තා කරන්න කියලා ඒවා ඉල්ලා සිටිනවා. සමහර ඖෂධ තියෙනවා වෙළඳ පොළට නිර්දේශ කරලා භාවිතා කරලා පස්සේ මේ තහනම් කරපු වෙලාවල් ගොඩක් තියෙනවා. ඒ කියන්නේ ඒක අහිතකර බලපෑම් පස්සේ අඳුරගන්නේ. මුලදී අඳුරගෙන නැහැ. ඒ වගේ ලොකු කතාවක්. මේ ඖෂධ කියන්නේ බොහෝ දුරට බටහිර ඖෂධ රසායනික ද්‍රව්‍ය. එතකොට මේවා නිෂ්පාදනය කරලා රෝගීන් දක්වා එනකොට ලොකු ක්‍රියාවලියක් නිෂ්පාදනය කරාට පස්සේ ඒවා මේ ගබඩා කරන්න ඕනේ. ඊට පස්සේ ප්‍රවාහණය කරන්න ඕනේ. ප්‍රවාහණය කරලා වෙනත් රටක බොහෝ විට ගබඩා කරන්න ඕනේ පාවිච්චි කරන්න කලින්. ඊට පස්සේ ඒවා යම් යම් උෂ්ණත්ව තියෙනවා තියා ගන්න ඕනේ. මේවා සම බොහෝ දුරට සම ඖෂධ මේ කාම රුෂ්ණත්වය තියා ගන්න අමාරුයි. ඒකට නිර්දේශිත උෂ්ණත්වයක් තියෙනවා. ඒ උෂ්ණත්වවල තියන්න ඕනේ. නැත්නම් ඖෂධය මේ ඖෂධයේ බලය බිඳෙනවා. ඒකයි කතාව. එතකොට මේ ඖෂධ මේ රෝගීන් දක්වා එනකොට සෑහෙන කාලයක් සමහරට ගත වෙනවා. ඒ කාලෙදි මේ ඖෂධයේ බලය නොනැසී පවතින පරිදි මේක තියෙන්න ඕනේ. දැන් සමහර ඖෂධ අපි එකයි කියන්නේ දැන් සමහර ඖෂධ මේ හොරපාරෙන් එනෝනේ. ඒත් හොරපාරෙන් එන ඖෂධ සමහරට අඳුරන්න බෑ. පිටින් බැලුවට පේන්නේ නැහැ. සමහර විට ඒවා අර නිර්දේශක උෂ්ණත්වවල තිබිලා නැහැ. එතකොට වෙන්නේ බොහෝ දුරට ඖෂධය නීත්‍යානුකූල පාර ඇවිල්ලා නැත්තම් සමහරට මේ ඖෂධයේ බලයක් නැහැ. සමහරට මේක ඇඟට අහිතකර බලපෑම් ඇවිල්ලා තියෙන්න පුළුවන්. ඒ වගේ. ඔය තුනේ නිෂ්පාදන සමාගම් රාශියක් එකම ඖෂධ නිෂ්පාදනය කරනවානේ. එතකොට මේ වෙරදීම අපිට අවශ්‍ය මොනවද? ඔව් දැන් ඒක මෙහෙමයි. දැන් මූලික මව් සමාගම ඖෂධය හදනවනේ. හදුවට පස්සේ ඒගොල්ලෝ මුලදී යම් කිසි කාලයක් ඒගොල්ලන්ට පමණයි ඖෂධය හදන්න පුළුවන්. ඊට පස්සේ අවුරුදු කාලයක් ගත වුණාට පස්සේ මොකද දැන් ඒකට වීදම් කරලා තියෙන්නේ මේ මව් සමාගම නම් ඒගොල්ලෝ ඒකේ ආදායම පියව ගන්නකම් ඒගොල්ලෝ පමණයි. ඊට පස්සේ යම් කාලයක් ගත වුණාට පස්සේ තමයි වෙනත් මේ සමාගම් වලට මේ ඖෂධය හදන්න දෙන්නේ. එහෙම නැත්නම් මව් සමාගම වෙනත් රටවල තමන්ගේ තියෙන වෙනත් කම්පැනි තමන්ගේ ඒ යටතේ මේ ඖෂධය හදන්න පුළුවන්. ඒකට හොඳම උදාහරණය තමයි දැන් අපේ වැක්සින් එක AstraZeneca වැක්සින් එක, Oxford වැක්සින් එක ඉන්දියාවෙත් හදුවානේ. ඒ වගේ. එතකොට අර බලයක් දෙනවා මේ අරගොල්ලන්ට හදන්න කියලා. හැබැයි සමහරවිට අමුද්‍රව්‍ය ටික මූලික ද්‍රව්‍ය ටික සමහර විට එවන්නේ මව් සමාගමේ. ඒ වගේ. එතකොට මේ ඖෂධය මේ ඖෂධ වෙනත් සමාගම් හදනවා තමයි. නමුත් ඊට යම් කාලයක් ගත වුණාට පස්සේ තමයි මේ අර අමුද්‍රව්‍ය වලින් වෙනස් සමාගම් වලට මේක දෙන්නේ. එතකොට මේ වෙනස් සමාගම් හදනකොට ඒගොල්ලන්ගේ වෙනලා නාම දානවා. සමහර විට මේ ඖෂධ දැන් මේ කතා කරනවා මේ ටිකක් ලොකු කතාවක්. මේ ඖෂධ නිෂ්පාදනය කරලා ඒකේ අමුද්‍රව්‍ය ගත්තාම ඒ අමුද්‍රව්‍ය වල ප්‍රමිතිය තියෙනවා. දැන් සමහර ඒවා තියෙනවා grade 1, grade 2, grade 3, grade 4, grade 5 වගේ grade කරලා තියෙනවා. එතකොට grade 1 කියන level එකේ තියෙන ඖෂධය බොහොම මේ සුපිරිසිදුයි. එතකොට ඒකෙන් බෙහෙත් හදනවනම් මිල අධිකයි. එතකොට grade 4 ඒ අමුද්‍රව්‍ය grade 4 කියන්නේ quality එක අඩුයි. එතකොට ඒකෙන් හදනවනම් බෙහෙතේ ගුණාත්මක භාවය අඩුයි. එතකොට ඔන්න ඔය ප්‍රශ්නේ තමයි ගොඩක් වෙලාවට තියෙන්නේ. ඖෂධ දැන් අපි දන්නවා ඇමරිකාව එහෙම නැත්නම් යුරෝපය වගේ රටවල් වලට අර හොඳම අමුද්‍රව්‍ය number 1 grade 1 quality එකේ අමුද්‍රව්‍ය යොදාගෙන තමයි හදන්නේ. එතකොට ඒ ඖෂධය මිලෙන් අධිකයි. එතකොට සමහර රට ඉන්දියාව වගේ රටකට සමහර රට අමුද්‍රව්‍ය වල ප්‍රමිතිය සමහරට අඩු වෙන්න පුළුවන්. එතකොට ඒගොල්ලන් grade 4, grade 5 වගේ නම් සමහර වෙලාවට අමුද්‍රව්‍ය. එතකොට බේතේ මිලත් අඩුයි. සමහරට බේතේ ඖෂධයේ ගුණාත්මක භාවයත් අඩුයි. වයිතමනේ රෝගියෙක් ඖෂධයක් මිලදී ගැනීමේ නීත්‍යානුකූල බලය නැත්නම් නීත්‍යානුකූල තත්ත්වය මොකක්ද? ඖෂධයක් නිර්දේශ කරන්න පුළුවන් වෛද්‍යවරයෙකුට පමණයි. සුදුසුකම් ලත් වෛද්‍යවරයෙකුට. දැන් බටහිර ඖෂධයක් නිර්දේශ කරන්න පුළුවන් බටහිර වෛද්‍ය විද්‍යාව හදාරලා තියෙන ඒ සම්බන්ධ උපාධි තියෙන වෛද්‍යවරුන්ට පමණයි. වෙනත් වෛද්‍යවරුන්ට බෑ. එතකොට මොකද මේ බටහිර වෛද්‍ය විද්‍යාව පිළිබඳ උපාධිය තියෙන වෛද්‍යවරයෙක් ඒ ඖෂධ සම්බන්ධනොත් හැදෑරීමක් කරලා තියෙන්නේ. එතකොට එයාට පමණයි බලය තියෙන්නේ. එතකොට මේ බලය වෛද්‍ය විශේෂණ වෛද්‍යවරුන්ට තව බලයක් තියෙනවා. සමහර ඖෂධ තියෙනවා විශේෂඥ වෛද්‍යවරුන්ට පමණයි නිර්දේශ කරන්න පුළුවන්. විශේෂයෙන්ම පිළිකා වලට වගේ ටිකක් බරපතල අසනීප වලට දෙන ඖෂධ තියෙනවා විශේෂඥ වෛද්‍යවරයන්ගේ මේ අසන අවශ්‍යයි. එතකොට දැන් සාමාන්‍ය වෛද්‍යවරුන්ට ගොඩක් ඖෂධ නිර්දේශ කරන්න පුළුවන් රෝගීන්ට. ඒක විශේෂ අවස්ථාවක් තියෙනවා. එතකොට මේ ඖෂධයක් රෝගියාට කොහොම හරි රෝගියාට නිර්දේශ වෙන්නේ සුසුකම්ලත් වෛද්‍යවරයෙකුගෙන්. එතකොට අපිට ගිහිල්ලා කටවචනෙන් ෆාමසියට ගිහිල්ලා අර ඖෂධය මේ ඖෂධය දෙන්න කියලා එහෙම ගන්න බෑ. එහෙම ඒක නීතියක් දාලා තියෙන. මොකද ඖෂධ අගුණ වෙන්න පුළුවන් නිසා. හිතෝමනාපේ භාවිතය රෝගියාට අගුණ වෙන්න පුළුවන්. එහෙම නැත්තම් රෝගියාගේ රෝගයට හරියාකාරව මේක මේ සමහර වෙලාවට මේක වැඩ නොකරන්න පුළුවන්. එකක් තමයි සමහරට ප්‍රමාණය අඩු කරලා ගන්න පුළුවන්. සමහර ප්‍රමාණය වැඩි කරලා අරන් හානි වෙන්න පුළුවන්. ඒකට හිතුමනාපේ ගන්න බෑ ඖෂධ. වෛද්‍යවරයා නිර්දේශ කරලා තියෙන විදිහට තමයි ගන්න වෙන්නේ. ඒක වෛද්‍යවරයා තමයි රෝගය දිහා බලලා තීරණය කරන්නේ. දැන් ඖෂධයත් රෝගියෙකුට තීරණය කරන්න ගොඩාක් දේවල් බලන්න ඕනේ. රෝගය බලන්න ඕනේ. රෝගියාගේ වයස බලන්න ඕනේ, ස්ත්‍රී පුරුෂ භාවය බලන්න ඕනේ. එතකොට රෝගියාගේ මේ රෝගියා ඉන්න තත්ත්වය බලන්න ඕනේ. සමහරට ගර්භණී මාතාවක්ද? ඔව් ගර්භණී මාතාව විශේෂයෙන්ම බලන්න ඕනේ. දැන් සමහර රෝගීන් ඉන්නවා මේ බරට තමයි ඖෂධය හදන්න ඕනේ. ප්‍රමාණය බරට. සමහර වෙලාවට වයසට නෙමෙයි. ඒක තමයි කෙට්ටු අය ඉන්නවා. සමහර අය ඉන්නවා මහත අය. එතකොට ඖෂධය කැල්කියුලේට් කරලා ගන්න ඕනේ. ලිමිටකට බාධා කරන්නේ වයස බර හැමදේම වෛද්‍යවරයෙක් ළඟට ගියාම අහන්නේ මේ නිසාද? ඔව් විශේෂයෙන්ම දැන් ඖෂධයන් නිර්දේශ කරනකොට වයස අත්‍යවශ්‍යයිනේ. අත්‍යවශ්‍යයි වයස. මොකද වයස විශේෂයෙන්ම බලපානවාමයි. මොකද අපි හැමතිස්සෙම ඖෂධයන් නිර්දේශ කරන්නේ වයස. එහෙම නැත්නම් බරත් බොහෝ දුරට ප්‍රයෝගී කරගෙන. එතකොට මේ ඖෂධ දැන් මම කලින් කිව්වා මේ ඖෂධයන් නිර්දේශ කරන්න තියෙන සුසුකම්ලත් වෛද්‍යවරයෙකුට පමණයි. එතකොට ෆාමසි එකේ පුද්ගලයාට තියෙන්නේ ඒ වෛද්‍යවරයා නියම කරලා තියෙන ඖෂධය දෙන එක. එයාට මේ නියම කරලා තියෙන විදිහට දෙන්න. ඒක තමයි නිර්දේශය. එයාට බලය තියෙනවා. නමුත් එතන දැන් අද ගොඩක් තැන්වල අපි දැකලා තියෙනවා මේ වෛද්‍යවරුන්ගේ නිර්දේශන නැතුව ඖෂධ මේ භාවිතා කරන අයථා විදිහට. දැන් වේදනාවක් ආවම වේදනානාශක දෙන්න ගියාම ෆාමසි වලින් ඉෂු කිරීම වැරද්දක්ද වෛද්‍යවරුන්? ඇත්ත වශයෙන්ම වැරද්දක්. මොකද වේදනානාශක කිව්වහම ඒක කාණ්ඩ ගොඩකට වැටෙනවා. ප්‍රබල වේදනානාශක තියෙනවා. සාමාන්‍ය මෘදු වේදනානාශක තියෙනවා. දැන් අපි දන්න මේ සාමාන්‍ය කවුරුත් භාවිතා කරන වේදනානාශකය තමයි පැරසිටමෝල්. දැන් පැරසිටමෝල් උනත් දැන් ඉස්සර ඔයා දකින්න ඇති සමහර මේ පැරසිටමෝල් වල ඇඩ්වර්ටයිස්මන්ට්ස් අපිට නිකන් මේ ඕන දෙයකට නිකන් පාවිච්චි කරන්න වගේ ඇඩ්වර්ටයිස්මන්ට් කියක් දැන් යන්නේ ඒවා. ඒකෙන් මිනිස්සුන්ගේ මනසට දුන්න හැම දෙයකම මේක බොණ්ඩ කියලා. නමුත් ඇත්තම වශයෙන්ම අපි භාවිතා කරන පැරසිටමෝල් පවා මේ සිරුරට අහිත කරයි. අනවශ්‍ය විදිහට ගත්තොත් විශේෂයෙන්ම අක්මාවට වකුගඩු වලට ගොඩක්ම අහිත කරයි. ඉතින් ඖෂධයක් ගන්න ඕනේ හැම වෙලාවෙම නිර්දේශයක් පිට තමයි ගන්න ඕනේ. ඒක තමයි මේ මෙතන තියෙන මූලික කාරණේ. වෛද්‍යතුමනි දැන් ඔබතුමාලා රෝගියෙකුට ඖෂධයක් නිර්දේශ කරනවා. එතකොට මෙයා මේක භාවිතා කළ යුතු පිළිවෙල නැත්නම් කාල සීමාව කුමක්ද? අපේ රෝගීන්ට ඇත්ත වශයෙන්ම වෛද්‍යවරයාගේ වගකීම තමයි එහෙම නැත්නම් ෆාමසි එකේ වගකීම තමයි ඒ කියන්නේ ඖෂධ හලක වගකීම තමයි මේ ඖෂධය භාවිතා කරන නිර්දේශ පිළිවෙල කියලා දෙන එක. ඒක ලොකු වගකීමක්. මොකද මේ ඖෂධ ගත්තාම දවසට කීපාරක් ගන්න ඕනේද? කෑමට පෙරද පසුද? මේකට වතුර කොච්චර බොන්න ඕනේද? උණු වතුර සමගද බොන්නේ ඇල් වතුර සමගද බොන්නේ? ඔව් සමහර එහෙමත් තියෙනවා. එතකොට දැන් තවත් දේවල් තියෙනවා මේ ඖෂධ සමහරේ ඖෂධ ගත්තාම මේ ඖෂධ වල තියෙනෝනේ අතුරු ආබාධ කියලා જાතියක්. එතකොට මේ අතුරු ආබාධ කියන ඒවා කියලා දෙන්න ඕනේ රෝගියාට. ප්‍රධාන අතුරු ආබාධ. සියලු දේම කියලා දෙන්න බෑ. දැන් සමහර ඖෂධ ගත්තාම තියෙනවා ગેස්ට්‍රයිටිස් ගතිය එන්න පුළුවන්. බඩේ තුවාල එන්න පුළුවන්. එතකොට මේ ඖෂධයක් ගන්න ඕන විදිය කියලා දෙන්න ඕනේ. එතකොට සමහර ඖෂධ තියෙනවා ගත්තාම ඇඟ වෙවුලන්න පුළුවන්. එතකොට ඒක රෝගියාට කියලා දෙන්න ඕනේ මේ ඖෂධය ගත්තාම මෙහෙම වෙන්න පුළුවන්. දැන් සමහර ඖෂධ තියෙනවා දැන් සීනි වලට පාවිච්චි කරන ඒවා දැන් සමහරවල සීනි බහින්න පුළුවන්. සීනි ඔන්නටඩි බැස්සොත් වෙන්නේ මොකද්ද කියලා රෝගියාට කියලා දෙන්න ඕනේ. නැත්නම් රෝගියා දන්නේ නැහැ සමහරවල සීනි බැස්සාම ඒක වේවුලලා කලන්තය ඇදිලා සීනතු යන්නත් පුළුවන්. එතකොට මේ හැම වෙලාවෙම ඖෂධයේ අතුරු ආබාධ ප්‍රධාන අතුරු ආබාධ රෝගියාට කියලා දෙන්න ඕනේ වෛද්‍යවරයා වගකීම. එතකොට මේ අතුරු ආබාධයක් සමහර වෙලාවල් තියෙනවා හුඟක් රෝගීන් මේ අතුරු ආබාධ ආවොත් ඖෂධය ගන්න නවත්තනවා. ඒක සම්පූර්ණ වැරදි. මොකද සමහර ඖෂධ දවස් 7ක් ගන්න ඕනේ, සමහර දවස් 2ක් ගන්න ඕනේ. මොකද දැන් සමහර විස බීජ මර්ධනය දෙන ඖෂධ තියෙනවා. ඒ નિયમિત දින ගාන ගන්න ඕනේ. නමුත් අද සමහර අය කරන්නේ මේ નિયમિત දින ගාන ගන්න නැහැ. විවිධ හේතු. සමහරලාට අතුරු ආබාධ නිසා ගන්න. සමහරලාට මිල මුදල් ප්‍රශ්න නිසා ගන්න. එතකොට සමහරලාට කිසිම හේතුවක් නැහැ. මේ තමන්ගේ හිතුමනාපට ගන්න. එතකොට වෙන්නේ මොකද්ද? රෝගේ එක්ක නිදන්ගත වෙනවා. එහෙම නැත්නම් රෝගේ පස්සේ උස්සන්න වෙනවා. ඔය දෙකම වෙන්න පුළුවන්. දැන් සමහරලාට මේ රෝගියා හිතන්න පුළුවන් අපි සතියක් ඖෂධ මේ නියම කරාම මේ මට දවස් දෙකකින් හොඳ වුණා මේ වේල් දෙක බොනකොට මම මොකටද ඉතුරු ටික ගන්නෙ කියලා. ඒක සම්පූර්ණ වැරදි. මොකද මේ රෝග යම් රෝග තියෙනවා. ඒ නියමිත කාලෙම ගන්න ඕනේ. රෝගේ පාලනය වෙන්න. දැන් අද අපි දකින්නේ විශේෂයෙන්ම මේ හරියාකාරව ඖෂධ ගන්නෙ නැහැ. විශේෂයෙන්ම මේ ලංකාවේ ගොඩක් අය මේ බටහිර ඖෂධ වල මතයක් තියෙනවා මේ ඖෂධයකට අහිත කරයි මේවා නිසා බග්ගොඩ සවුත් වෙනවා කියලා අන්න ඒ වගේ වැරදි මතවල ඉන්නවා. එතකොට එහෙම දැන් ඖෂධයක් ගැන දෙයක් දැනගන්න ඕන නම් වෛද්‍යවරයෙක්ගෙන් අහන්න පුළුවන්. දැන් එක වෛද්‍යවරයෙක්ගෙන් අහන්න බැරි නම් වෙනත් වෛද්‍යවරයෙක්ගෙන් අහන්න පුළුවන්. දැන් සමහර අය එහෙම නෙමෙයි කරන්නේ. අර කට කතා වලට. වෙන කාගෙන් හරි සාමාන්‍ය කෙනෙක්ගෙන් අහනවා මේ බේත් ගත්තා. එතකොට කියන්න පුළුවන් අම්මෝ ඔය මහත්තයාගේ බේත් හරි සරයි ඔය බොන්න එපාවා කියලා එයාගේ මේ මතයක් ප්‍රකාශ කරන්න පුළුවන්. එතකොට අර මිනිස්සයා අර බෙහෙත නවත්තනවා. ඒ වගේ ප්‍රශ්න හරියට තියෙනවා. අතුරු ආබාධ මේ දැන් මතක් කරන්න ඕන එක තමයි මේ ඖෂධ කියන්නේ රසායනික ද්‍රව්‍යනේ මම කිව්වා. මේ ඖෂධ වල යම්කිසි ගුණයට අමතරව අතුරු ආබාධ වගේකුත් ගුණම ඖෂධයක තියෙනවා. අපි ඒක දැනගෙන ඉන්න ඕනේ. එතකොට හුඟක් අද තියෙන ආකල්පය තමයි මේ ආයුර්වේද බෙහෙත් හෝ නැත්නම් දේශීය බෙහෙත් කියන ඒවා අතුරු ආබාධ නෑ. බටහිර ඖෂධ තමයි මේ අතුරු ආබාධ තියෙන්නේ. ඒවා තමයි හිත කරගෙන එහෙම මතයක් ගොඩ නැගිලා තියෙනවා. නමුත් ඒක ඇත්ත නෙමෙයි. දැන් සමහර දේශීය ඖෂධ තියෙනවා රස බෙහෙත් විශේෂයෙන්ම කසාය වර්ග නෙමෙයි. අරිෂ්ඨ වර්ග තරල සාර ආසවකී කියන නම් වලින් තියෙනවානේ. සමහරලාට මේ සමහර සුදුසුකම් නැති ඔය වෛද්‍යවරු කියලා කියාගන්න අය සමහර ඖෂධ හදනවා Tamanට හිතුමනාපට. එතකොට ඒවා මොනවද තියෙනවද කියලා කවුරුත් දන්නේ නැහැ. එතකොට ඒක අහිත කරවෙන්න පුළුවන්. ඉතින් ඒ වගේ ගොඩාක් දේවල් මේකේ තියෙනවා. වෛද්‍යමනේ මට දැනගන්න මේ අවස්ථාවේ හිතුණා මේ අපිට මේ බේතක් ගෙදරට ගෙනාපුවාම මේක අපි කොහොමද ගබඩා කරගන්නේ? මේක සීතකරණ එක තියාගන්නවද? කොහොමද මේක? ඒකත් ඇත්තටම වෛද්‍යවරයා බොහෝ දුරට පවසනවා හොඳයි මේ ඖෂධ මෙහෙම තියාගන්න කියලා. විශේෂයෙන්ම දැන් ඉන්සියුලින් වගේ දේවල් තියෙනවනේ. එතකොට ඒවා ශීතකරණේ තියන්න ඕනේ. දැන් ශීතකරණ නැති අය ඉන්නවා. එතකොට ශීතකරණේ නැති අයගේ ගෙදර කොහොමද මේක තියාගන්නේ කියලා ක්‍රමවේද තියෙනවා. ඒක කියලා දෙන්න ඕනේ. එහෙම නැත්නම් සමහර ඖෂධ තියෙනවා දැන් ෆ්‍රිජ් එකේ දොරේ තියන්න ඕනේ. සමහර ඖෂධ තියෙනවා ඩීප් ෆ්‍රීසර් එකේ තියන්න ඕනේ. ඒක වෛද්‍යතුමනි මේ දැවට මේ ගහලා තියනවද මෙහෙම කරන්නේ? ඔව් දැන් බොහෝ දුරට ඖෂධයක් එනකොට ඒ සියලු විස්තර ඒකේ ගහලා තියෙනවා. නමුත් මේ ඕවා කියවන්නේ නැහැ නේ ගොඩක් වෙනත් භාෂාවකින් තියෙන්නේ. ඒතකොට සාමාන්‍ය ජනතාවට ඕක තේරුම් ගන්න අමාරුයි. ඒතකොට වෛද්‍යවරයා වගකීම එහෙම නැත්නම් ෆාමසි එකේ වගකීම උස්සුසලේ වගකීම තමයි මේක මේ විදිහට තියන්න කියලා දෙන එක. මොකද දැන් අපි වගේ ඝර්ම කලාපීය රටවල උෂ්ණත්වය වැඩි. ඒතකොට දැන් ගෙදරක ගිහිලා තිබ්බොත් විශේෂයෙන්ම ඇස්බෙස්ටස් ෂීට් දාලා න. එතකොට වෙන්නේ මේ රස්නේ වැඩි. එතකොට මේ ඖෂධ වල බලය හීන වෙනවා. අර රස් මේ තාපයට ලක් වුණාම. එතකොට සමහර ඖෂධ විශේෂයෙන්ම ෆ්‍රිජ් එකේ දොරේ තියන්න, ශීතකරණේ දොරේ තියන්න ඕනේ. ඉතින් මේක ඇත්ත වශයෙන්ම කියලා දෙන්න ඕන දෙයක්. මේ ඖෂධ බලය හීන වෙන හැටි. ඒක එකක්. අනිත් එක දැන් හුඟක් ඖෂධ දාලා දෙන්නේ මේ කඩදාසි කොළ මේ පැකට් වලනේ. ඒකත් එක මේ ප්‍රශ්නයක්. මොකද ඖෂධයක් හැමතිස්සෙම මේ කඩදාසි කොළ වල ඔතන්න බෑ. ඒක පොලිතින් දවුටමක් වගේ තියෙනවා නම් තමයි ගොඩක් හොඳ වෙන්නේ. මොකද නැත්තම් අර ඖෂධයේ තියෙන යම්කිසි රසායන දේවල් කොළේට උරා ගන්නවා. එහෙම දේවල් තියෙනවා. දැන් සමහර ඖෂධ තියෙනවා ඉරේලියට ආවරණය වෙන්න බෑ. ඒකනේ දුඹුරු බාර බෝතල් වල දාලා එවන්නේ. එතකොට ඖෂධයේ බලය අඩු වෙනවා. ඉතින් ඒක එකක්. ඉතින් මේ වගේ පැති තියෙනවා. ඊට අමතරව තව වැදගත් දෙයක් තියෙනවා. මේ ඖෂධ ගබඩා කරනකොට ගෙවල් වල කුඩා ළමින්ට අහු වෙන්න තියන්න හොඳ නැහැ. විශේෂයෙන්ම. ඒක තමයි ප්‍රධානම කතාව. මේ පාට ඖෂධ තිබ්බහම ගොඩක් වෙලාවට අපි දකිනවා කුඩා දරුවෝ මේවා මේ සමහරලාට මේ ටොෆි චොක්ලට් කියලා හිතාගෙන භාවිතා කරලා අන්තිමට ලොකු ප්‍රශ්න ඇති වෙලා තියෙනවා. ඒකට ඖෂධය විශේෂයෙන්ම හංගලා තියන්න ඕන ලොක් කරපු කබඩ් එකක. හරි. යතුරක් තියෙන කබඩ් එක තමයි හරි. බොහෝ දුරට එහෙම නැත්නම් ෆ්‍රිජ් එක ලොක් කරලා තියන්න ඕනේ. ඒ වගේ මේ ඖෂධ ගබඩා කිරීම ඉතා වැදගත් වෙනවා. මේක ගොඩක් අය සලකන්නේ නැති එකක්. ඖෂධයේ බලය හීන වෙනවා. මේ ඒක නියමිත ප්‍රමිතියට ගබඩා ගලේ නැත්තම්. ඒතකොට අපි කොච්චර බේත් බෙවුවා රෝගේ සුවීමකුත් නැහැ. සුවීම වෙන්නේ නැහැ. ඒකත් එක පැත්තක්. වෛද්‍යතුමනි අපි දැකලා තියෙනවා මේ බේත බිව්වට පස්සේ පෙලක්කාගේ පළු වෙනවා, ඇස් ටික නිකන් කුඩා වෙනවා. මේ බේතක් විෂ වෙන්නේ කොහොමද? ඔව් ඇත්තටම විෂ වීම කියන්නේ ගොඩක් ඖෂධ මේ අසාධ්මිකතාවයන් තමයි එන්නේ ඖෂධ වලට. අසාධ්මිකතාවයන්. ඒ කියන්නේ ඇලර්ජිස්. දැන් විශේෂයෙන්ම අපි දන්න වැඩිපුරම මේ අසාධ්මිකතාවයන ඖෂධ තමයි මේ සල්ෆර් කියන ද්‍රව්‍ය අඩංගු ඖෂධ. එහෙම නැත්නම් පෙනිසිලින් කියන ඖෂධය අඩංගු ඖෂධ. ওই දෙක තමයි ගොඩක් වෙලාවට අගුණ වෙන්නේ. නමුත් එහෙම නැතත් ඕනම ඖෂධයක් අගුණ හිත කරවෙන්න පුළුවන්, අසාධ්මිකතාවයන් එන්න පුළුවන්. එහෙම ආවොත් ඖෂධයක් ගත්තාම Tamanට නොතිබිච්ච ප්‍රශ්නයක් ඇති වුණොත් හරි සමහර වෙලාවට මේ දැන් අසාධ්මිකතාවය කියන්නේ ඇඟේ පළු ඇවිල්ලා කසන ගැතියනේ බොහෝ දුරට තියෙන. නමුත් එහෙම නෙමෙයි තවත් ප්‍රශ්න තියෙනවා. සමහර වෙලාවට මේ ඖෂධය ගත්තොම මිය යන්නත් පුළුවන්. එච්චර බය නැගේවත් තියෙනවා. ඒකට සමහර වෙලාවට මේ බඩේ කැක්කුම, බඩ පුරලට යන එක, වමනේ ගැතිය, සිසරදේ. ඔය ගොඩාක් දේවල් එන්න පුළුවන්. එතකොට මේ ඖෂධයකට මෙහෙම ප්‍රශ්නයක් આવොත් වෛද්‍යවරයා වහාම දැනුවත් කරන්න ඕනේ. අනික මේ ඖෂධ ගන්නකොට කලින් එයාට තිබුණා නම් මේ ඇලර්ජිස් ඒවා වෛද්‍යවරයාට කියන්න ඕනේ මට අහවල් ඖෂධ ඇලර්ජික් වෙනවා කියලා එහෙම කියන්න ඕනේ. කිව්වට පස්සේ වෛද්‍යවරයා ඒක නිර්දේශ කරනවා. ඒකට ගැළපෙන ඖෂධයක්. එතකොට මේ ඖෂධය ඒක එක පැත්තක්. දැන් ඒක අපිට පේන. දැන් අපිට නොපෙනී තියෙන මේ සමහර මේ විසවීමුත් තියෙනවා. දැන් සමහර ඖෂධ කාලයක් ගත්තාම අපි දන්නේම නැහැ වක්ගඩ වලට බලපාන්න පුළුවන්. දක්මාවට බලපාන්න පුළුවන්. ඒ කියන්නේ ඇඟේ තියෙන මේ අවයව වලට හානි වෙන්න පුළුවන්. ඒ මොන වගේ ඖෂධ විශේෂයෙන්ම දැන් බරපතල අසනීප තියෙන්නේ විශේෂයෙන්ම ඔය වකුගඩු මේ විශේෂයෙන්ම වකුගඩු තද බල වකුගඩු රෝග වලට දෙන ඖෂධ. එහෙම නැත්නම් පිළිකා වලට දෙන ඖෂධ. එහෙම නැත්නම් දැන් ආතරයිටිස් වගේ උග්‍ර ආතරයිටිස් වගේ තිබුණොත් ඒවට දෙන ඖෂධ. ඒවා එතකොට ඒවයි අතුරුආබාධත් වැඩි ඇත්තටම. එතකොට අපි හැමතිස්සෙම රෝගයකට බෙහෙත් කරනකොට අතුරුආබාධ වලට වැඩිය රෝගේ බරපතල නම් අපි ඖෂධය නිර්දේශ කරනවා. එහෙම තමයි තියෙන්නේ. දැන් අපි යවා ගන්න හොඳ මුදාන HIV රෝගය ගන්නවා. දැන් HIV රෝගය දෙන ඖෂධ දැන් සමහරලාට මේ රෝගීන්ට බොන්න බැරි අය ඉන්නවා. හරි. එයාට මේක ඇලර්ජික් වෙනවා. හරි. ගන්න බෑ. සමහරලාට එයාගේ වකුගඩු වලට මේක අකුණයි. සමහරලාට එයාගේ අක්මාවට අකුණයි. එතකොට ඖෂධ දෙන්න බෑ. එතකොට රෝගියාට මොකද වෙන්නේ? අපි රෝගේ ආරක්ෂා නිර්දේශ කරන්නේ නැහැ නේ. රෝගියා රෝගේ හැදිලා මිය යනවා. එහෙමත් වෙනවා. ඉතින් එහෙමත් දේවල් තියෙනවා ඇත්ත වශයෙන්ම. ඒකට හැමතිස්සෙම ඖෂධ નિયમિત සූසුකම්ලත් වෛද්‍යවරයෙක්ගෙන් ගන්න ඕනේ. ඒ ඖෂධ භාවිතය හරි දීලා දෙන උපදෙස් පිළිපදින්න ඕනේ. එතකොට නියමිත කාලය ගන්න ඕනේ. හිතුමනාපෙට නවත්තන්න හොඳ නැහැ හිතුමනාපෙට ගන්න හොඳ නැහැ එතකොට මොන හරි ගැටලුවක් තියෙනවා වහම වෛද්‍යවරයා දැනුවත් කරන්න ඕනේ අනිත් එක හොඳම දේ තමයි දැන් මේ බටහිර වෛද්‍ය විද්‍යාව අත වශයෙන්ම දැන් අපේ වෛද්‍ය විද්‍යා ක්‍රමයේ තුල තියෙනවා මේ ඔය ඕනම ඖෂධයක් විෂ වුණොත් ඒකේ තියෙන දැන් ප්‍රශ්නයක් ආවොත් ඒක ගැන විස්තර විමසන්න අංශයක් තියෙනවා ජාතික රෝහලේ ඒක ජාතික රෝහලේ විතරම ජාතික රෝහලේ තියෙන්නේ වෛද්‍යවරු ගන්න වෛද්‍යවරු ළඟ තියෙනවා පොඩි මැනුවල් එකක් පොතක් තියෙනවා ඒක බලලා බෙහෙත් කරන්න පුළුවන් ඉතින් ගොඩක් දේවල් අපි හිතුව පැරසිටමෝල් කියලා පැරසිටමෝල් අගුණ වෙන්න පුළුවන් පැරසිටමෝල් ප්‍රති විස බිවොත් මරණය කරා යන්න පුළුවන් එකපාරම මැරෙන්නේ සතියක් විතර යනකොට ප්‍රතිකාරයක් නොකළොත් liver එක damage වෙලා මැරෙන්න පුළුවන්. එතකොට දැන් අපි මේ වගේ දේවල් වලදී දැන් රෝගියෙක් ආවොත් යම් ඖෂධයක් විෂ වෙලා. ජාතික රෝහලේ පැය 24ම වැඩ කරන අංශයක් තියෙනවා. එතෙන්ට අපි දුරකථන හැමදෙම දීලා කියනවා මේ හවල් ඖෂධය බීලා තියෙන්නේ. මේකට මොකද කරන්න කියලා ඒගොල්ලන් තව උපදෙස් ගන්න පුළුවන්. ඒ වගේ අංශයක් තියෙනවා. අනිත් එක බටහිර ඖෂධ ගත්තාම ඒ ලෝකෙම පිළිගත්තු යම් යම් මේ අත්පොත් තියෙනවා. ඒවා සියලුම විස්තර දාලා තියෙනවා මේ ඖෂධවල ගුණ අගුණ කාටද දෙන්න හොඳ කාටද නොදී යුත්තේ මේ කාර්බනීය මවුරු දෙන්න හොඳයිද මේ ඖෂධ අතර අන්තර් මේ ක්‍රියාකාරී මේ ක්‍රියාකාරකම් තියෙනවාද ඒ වගේ සියලු දේ විස්තර කරලා තියෙනවා. ඒක නිසා අපිට බටහිර ඖෂධ මේ නිර්දේශ කිරීමේදී ගැටලුවක් නැහැ. ඕනම ප්‍රශ්නයක් හොයාගන්න පුළුවන් තත්ත්වයක් තියෙනවා. හැබැයි මේ අඩවිලක් මේවල් විස්තර තියෙනවා. වෙබ් අඩවිත් තියෙනවා. මේව නොමිලේ දෙන විස්තර දෙන පිළිගත්තු වෙබ් අඩවි තියෙනවා. ඒවා පරිශීලනය කරන්නත් පුළුවන්. දැන් අද නම් මම දැකලා දෙනවා Google search කරලා ඕනම ඖෂධයක විස්තර තියෙනවා. ඉස්සර කාලේ වගේ නෙමෙයි අපේ කාලේ අපිට පොතම බලන්න වුණා අපි ඉගෙන ගන්න කාලේ. දැන් එහෙම නෙමෙයි සියලුම ඖෂධවල සියලුම විස්තර දාලා තියෙනවා. ඉතින් හරිම ලේසි ඇත්ත වශයෙන්ම. දැන් අපි වෛද්‍යවරයෙකුට ඖෂධයක් වෛද්‍යවරයෙක් නියම කළාම කාටවත් මේ බය වෙන්න දෙයක් නැහැ. වෛද්‍යරයා නියම කරව ඖෂධය මේ තමන්ට ගිහින් බලන්න පුළුවන් මේක මේ මොනවද මේකේ තියෙන අතුරු ආබාධ ඇයි මේක දෙන්නේ ඒ වගේ විමසලා බලන්න පුළුවන් ඒ වගේ ක්‍රමයක් තියෙනවා සම්බන්ධයෙන් ඔබ ලබාගත් දැනුම ඔබට ඖෂධ භාවිතා කිරීමේදී ඔබට පිටුහලක් වෙනවායි කියලා අපි විශ්වාස කරනවා වෛද්‍යතුමනි අද දිනේ අප සමග සම්බන්ධ වෙලා අපි මේ සාකාරයෙන් දැනුවත් කිරීම සම්බන්ධයෙන් ඔබතුමාට බොහොමත්ම ස්තුතියි නැවත දිනයක අපි නැවත වැඩසටහනක් සමග සම්බන්ධ වෙමු